නාසා විසින් නිර්මාණය කළ මහා පරිමාණ වඳවීමේ යුගයක් හරහා ලෝකය මේ වන විට ගමන් කරමින් පවතින බව නවතම අධ්‍යයනයක් තුළින් තහවුරු කර තිබෙනවා. මෙක්සිකෝවේ ජාතික විශ්වවිද්‍යාලය සඳහන් කළේ සියවසකට පෙර පැවති මට්ටමට වඩා සිය ගුණයක වේගයකින් මේ වන විට පෘථුවියේ ජීව විශේෂ තුරන් වෙමින් පවතින බවයි. දේශගුණික විපර්යාස ස්වභාවික ආපදා ගෝලීය ගැටුම් සහ න්‍යෂ්ටිකාවේ තරඟය හයවන වඳවීමේ යුගය නිර්මාණය කරමින් පවතින බවයි මහාචාර්ය පෝල් එක්නික් ප්‍රකාශ කළේ. මේට පෙර අවස්ථා පහකදී ලෝකය තුළ මහා පරිමාණ මට්ටමේ වඳවීමේ යුගයන් ක්‍රියාත්මකව තිබෙනවා. මෙම සෑම මට්ටමේ වඳවීමේ යුගයක් තුළදීම ලෝකයේ වාසය කළ ජීවීන්ගෙන් 75%ක් වඳවී ගොස් තිබුණා. මේ වන විට වර්ධනය වෙමින් පවතින වඳවීමේ යුගය සම්පූර්ණ මට්ටමින් මානවයාගේ නිර්මාණයක් බවද මහාචාර්ය පෝල් එන්ලික් පැවසුවා. මේට පෙර ලෝකයෙන් වාර්තා වූ සියලුම වඳවීමේ යුගයන් ස්වභාවික මට්ටමේ ව්‍යසනයන් මත ක්‍රියාත්මකව තිබෙනවා. සෑම වර්ෂ මිලියන 66කට වරක්ම ලෝකය තුළ මෙවන් වඳවීමේ යුගයන් ක්‍රියාත්මකව ඇති බවයි ස්ටැන්ෆර්ඩ් සරසවිය පැවසුවේ. අවසන් වරට ලෝකයේ මතු වූ පස්වන වඳවීමේ යුගය මීට වසර මිලියන 66කට පෙර සිදුව තිබුණේ මෙහි මත දැවැන්තයන් වූ ඩයිනෝසරයන්ද වඳ කරමිනුයි. දැවැන්ත මට්ටමේ ග්‍රහකයාක් පෘථුවිය සමග ගැටීමෙන් පසුව මෙම අවසන් මට්ටමේ වඳවීමේ යුගය ක්‍රියාත්මකව තිබුණා. මේ සමග හයවන වඳවීමේ යුගයක් ආරම්භ වීම සඳහා නියමිත කාලය මේ වන විටත් උදා වී පවතින බවයි මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ මිසුරි උද්භිද උද්‍යානය ප්‍රකාශ කළේ. ඩයිනෝසරයන් වඳ කරනු ලැබූ පස්වන වඳවීමේ යුගය තුල වසර සිය ගණනක අන්ධකාර යුගයක් වෙත පෘථුවිය එළඹ තිබුණා. ග්‍රහක ගැටීමෙන් නිකුත් වූ දැවැන්ත ගිනිදළු සහ දූවිලි සූර්ය ආලෝකය පෘථුවිය වෙත ළඟා වීම වළක්වා තිබීම මීට හේතුවයි. මෙහිදී සමස්ත පෘථුවි ජීවීන්ගෙන් 80%ක් වඳ වී ගොස් තිබුණා. ලෝකය ළඟා වෙමින් පවතින හයවන වඳවීමේ යුගයට දේශගුණික විපර්යාසය ගෝලීය උණුසුම මූලික වශයෙන් බලපෑමට ඉඩක් පවතින බවද අධ්‍යයනය මගින් අනාවරණ කළා. මහා පරිමාණ මට්ටමේ වසංගත තත්වයන් මෙකා සුනාමි සුපිරි මට්ටමේ ගිනිකඳු පිපිරීම් සහ ග්‍රහක ගැටුම් මෙන්ම න්‍යෂ්ටික යුද තත්වයන්ද මෙහි ප්‍රායෝගික මට්ටමේ අවදානම් තත්වයන් ලෙසයි නම් කර තිබුණේ. මෙය මිනිසා පෘථුවිය තුළ බෙහෙවීමෙන් පසුව ලෝකය මුහුණ දෙන පළමු වඳවීමේ යුගය ලෙසද නම් කර තිබෙනවා. මේ අතර ස්ටැන්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සඳහන් කළේ හයවන වඳවීමක දීපවා පෘථුවිය තුළ සමස්ත ජීවය විනාශ නොවන බවයි. මෙහිදී මිනිසාද ඇතුළුව පෘථුවි ජීවීන්ගෙන් 75%ක් බරපතල මට්ටමේ අවදානමකට ලක්විය හැකි බවද අවධාරණය කර තිබුණා. ජීවයට හිතකර ලක්ෂණවලට එල්ලවන බලපෑමකින් හැර මිනිසා සම්පූර්ණයෙන් තුරන් නොවනු ඇති බවද පර්යේෂකයන් පැවසුවා. ලෝකයේ පළමු මහා පරිමාණ වඳවීමේ යුගය වසර මිලියන 444කට පෙරයි බලපා තිබුණේ. ලෝකය අසාමාන්‍ය මට්ටමේ ශීත යුගයකට එළඹීම සමග මෙම ව්‍යසනකාරී තත්වය මතුව තිබුණා. වසර මිලියන 380කට පෙර දෙවන වඳවීමේ යුගය ආරම්භුණු අතර දැවැන්ත මට්ටමේ ග්‍රහක ගැටුමක් මේ සඳහා බලපෑ බවට සාධක පවතිනවා. ලෝකයේ තුන්වන මට්ටමේ වඳවීමේ යුගය සිදුව තිබුණේ ඕසෝන් ස්තරය අසාමාන්‍ය මට්ටමින් තුරන් වීම සමගයි. මෙය භයානකම මට්ටමේ වඳවීමේ යුගය ලෙස නම් කරන අතර සමස්ත ජීවීන්ගෙන් 97%ක්ම එහිදී තුරන් වෙ තිබුණා. සිවුවන වඳවීමේ යුගයට ගිනිකඳු පිපිරීමක් බලපෑ බවට මතවාද ඉදිරිපත් කර තිබෙනවා. මෙසේ හයවන වඳවීමේ යුගයක් උදා වුවහොත් ලෝකයේ ඉතිරිවන පුද්ගලයන්ට ආරක්ෂා වීම සඳහා මේ වන විටත් විවිධ මට්ටමේ පියවර අනුගමනය කරමින් පවතිනවා. නෝර්වේහි ඉදිකර පවතින ඩූම්ස්ඩේ බීජ ගබඩාව මෙසේ ඉතිරිවන මිනිසුන්ගේ භාවිතය සඳහා ලෝකයේ සෑම ආහාර
වර්ගයකම බීජ ගබඩා කර පවතින සුරක්ෂිතම මධ්‍යස්ථානයයි මීට අමතරව පෘථිවි චන්ද්‍රයා තුල පවා මීට සමාන මට්ටමේ ආරක්ෂිත ගබඩාවක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා මේ වන විට ක්‍රමිකව වර්ධනය වන 6 වන වඳවීමේ යුගය નિયમિત අවස්ථාවේදී උච්චතම මට්ටමට ළඟාවනු ඇති බවටයි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න